ඔව් බන් ලින්ටෝ, මේ දවස්වල ජිනේලට එච්චර සරුවක් නෑ බං. මොනා කරන්න? ඔය මුදලාලිය ළඟ වැඩ කරන කාටවත් වගතුවක් නෑ බං. හෙට අනිද්ද වාරගම් ආවට පස්සේ තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ. ඒක නම් ඉතින් ඇත්ත. ඒ වුණාට ඉතින් අපි මුදලාලියට කඹරන අර වෙන මොනා කරන්නද බං? ජිනේට පුළුවන් නේ බං වෙන කාගේ ළඟ වැඩට යන්න. නැත්තම් ඔරුවක් ගන්න. ඔරුවක් ගන්න? උඹ අපිට විහිළු කරනවද බං? ඔරු ගන්න තරම් අපේ ලංකාවේද බන් සල්ලි? ඊටත් වඩා මුදලාලි තරහ කරගෙන මේ වැල්ලේ වසන්න පුළුවන්ද බං අපිට? එහෙනම් ඉතින් මුදලාලිට කිය රට. මට වෙලා ගියා බං. මම යනවා බල්ලින්තෝ. කෙල්ල බන්ති යන්නත් ලෑස්ති වෙන්න ඇති බන්ද. සසන්තිය හුඟ දවසකින් දැක්කෙත් නෑ සෝමක්කේ. මාත් එනවා යනවා සෝමක්කේ. මුදලාලි තමා බං බොල මාළුටියක් වැඩියගෙන ආවන වැඩිය දෙන්න තිබුණා සල්ලි අපි කියලා මැරෙන්නද මුදලාලි අහුවෙච්ච තරම තමයි ගෙනාවේ උඹලගේ ඔළුවට විතරයි මාළු නැත්තේ මුදලාලි හෙට කපා ගන්නකම් තව බෑ උඹ ගියේ සුමානේ ගත්ත සල්ලි තාම කපා ගත්තේ නැහැ කෙල්ලගේ පන්ති ගාස්තු ගෙවන්නත් තියනවා මුදලාලි ඔය පන්තිය දෙන්නේ මං මේ කෙල්ල හොඳට ඉගෙන ගන්නවා කියලා ආරංචි. මේක ගිහින් ගෙදර ගියපන්. ඊටද? අර සූර්යා බොට්ටුවට ඩීසල් ටික ගාන්න ගියපන්. දැම්මේපා පොඩ්ඩකට ඔහම හිටපන් මොකෝ මුදලාලි ගාව රස්සාව කරලා වගතුවක් නෑ බං හැමදාම අපි එකම තැන හිඟා නොකා හිඟා කනු ඉතින් මොකද කරන්නේ අපිට ඒ කියලා බෝට්ටුවක් තියෙනවද ඒක අපේ හීනයක් විතරයි සෝමේ මුදලාලි හදන්නේ අපේ රීරි මාංශය උරාගෙන කන්න හෙට අනිද්දට වාරකම් පටන් ගන්න එතකොට අපිට වෙන්නේ හූල්ලන් අනේ ඉතින් ඔහේටයි මටයි මේ දුක උහුලන්න පුළුවන් වුණාට කෙල්ලොට මේව උහුලන්න පුළුවන්ද ඒකම තමයි මං කල්පනා කළේ බං මට හිතෙනවා කොහේ හරි ගිහිලා රස්සාවක් කරන්න වෙන රස්සාවක් වෙන රස්සාවක් කරන්න ඔහේ දන්නවද ඔය ඕනේ තරම් බිල්ඩින් හදන තැන් වල රස්සාවල් තියෙන්නේ ඔහේ මොකද කියන්නේ ඔන්න ඔය තියෙන විදිහට එක වේලක් හරි කාලා අපි තුන්දෙනා මේක තැන වැටලා ඉමුජිනේ ඒ හරියට කතා කරන්නේ මම නොයන්න යන ගමනක් වගේ මම ඔය ඉඳලා හිටලා සතියකට දෙකකට සැරයක් ඇවිත් යන්න ඔබ ඔහෙගේ කැමැත්තක් කරන්නකෝ සෝමේ මං හෙට අනිද්දාම යන්න තීරණය කළා සෝමේ සෝමේ බබා එන්න එපා ඔබටයි කෙල්ලටයි මම දුකක් වෙන්න තියන්නේ මුදලාලිගේ
මුදලාලියෙන් අහවල් පණිවිඩයක්ද බං මේ මට? ඔබට මුදලාලි ඉන්න කිව්ව හදිසියකට. කාටද බං හදිසිය? මුදලාලියද? දැන්? හරි. දැන් ඉතින් ඔය උඹ පණිවිඩේ කී දෙනෙකුට කියලාද ආවේ මෙහෙට? මුදලාලි කිව්වා කාටවත් කියන්න එපා කියලා. මොකද සෝමක්කරන්න කියන්න කිව්වේ? මං කාටවත් කිව්වේ නැහැ, සෝමක්කර විතරයි කිව්වේ. හරි හරි. උඹ මුදලාලි කියපංකො මං එන්නම් කියන්න. මං යනවා සෝමක්කේ. ආ ගිහින් වරෙන්කෝ. මං යනවා සෝමක්කේ. හරි හරි ඵලයා. හරි මිනිහා තේ තරයි මුදලාලිත් පණිවිඩේවත්. අනේ මුදලාලි බය වෙන්න එපා, මේක කවුරුත් දකින්නේ නැහැ. මං අසරණ වෙලා ඉන්නේ මුදලාලි. ඒ වැල්ලේ මට ඉලින් කික්ක. මගේ කෙල්ල මුදලාලි. හරි 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 හරි. මට මේ සිල්ල වැඩි. පුළුවන් බං උඹලා දෙන්නම් හොඳට බලා ගන්න. අනේ මට පිහිට වෙන්න මුදලාලි. හරි හරි හරි. ඉන්නේ. අහට ටිකක් බොන්නත් ඕනේ. ඊට වඩා බඩගිනි බං. ආ මං තාම දවල්ට උයලා නම් ඉවරුන්නේ නැහැ. එතකන් කහ ටිකක් බොමුද? මේ සාක්කුවේ සල්ලි ටිකක් ඇති. කෙල්ලට දුන්නා නම්? කෙල්ල පන්ති ගියානේ. මගෙත් ඔහෙට හම්බ වෙන්නේ නැති කියලා මගදී. මට මොන ගැහුන්නේ නැහැ. එහෙනම් හෙටවත් පන්ති සල්ලි දෙන්න බැරිය. හැමදාමත් මේ විදිහට රස්සාව කරලා හරියන්නේ නෑ බං. ඕක නැති අද උදේ ලීන්ට නුත් කිව්වා. මං ඔහෙට තේක හදාගෙන එන්නම්කෝ. හැමදාමත් අපිට මේ කර්මේ ගෙවන්න බෑ බං. මුදලාලිගේ තාප්පේ අඩි ගාණක් ඉහළ යනවා. අපිට අපේ වහලේ හදාගන්න බෑ. අපි හිඟා නොකා හිඟා කනවා බං. ඒ
මොකද බම්මි ජිනේ නම් ගෙදර නෑ. ආ ජිනේ නැත්තම් මම එල්ලාගෙන. ඒ මොකද බා? ආවනම් ආව කාරණේ කියලා පලයක්. මං ජිනේ ආපම කියන්න. කමන්නෑ මං පස්සෙ එන්න. ලින්ඩෝ මම පොඩ්ඩක් හිටපන්. මම මේ ටික දෝගෙන උඹ හම්බෙන්නම ඉන්නේ. මොකද මේ උඹ අපේ කෙල්ලත් එක්ක කියලා තියෙන කතාව? ඒ ගැන කතා කරන්න තමයි මං ආවේ. ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා බං. ඊටත් මේ ඒ කෙල්ලට තාම කසාද බඳින්න අදහසක් නැහැ. දැම්මම නම් කසාද බඳින්න මගෙත් අදහසක් නැහැ. කොහොමත් ඉතින් සසන්තියා උඹට කැමති නැහැ බං. ඒක හින්දා ඒ කියපාඩු ඉන්න දීපන්. ඒකනේ දැන් ඔය කියන්නේ. හරි. ජිනේ අයියා සෝමක් කැමකෝ කියන්නේ. ඕ වඩ ඉතින් අපි විතරක් කැමතිලා වැඩක් නෑ බං. කෙල්ලක් කැමති වෙන්න ඕනි. හරි. මං ඒකේ කැමැත්ත ගන්න. මොකද්ද මගේ අඩුපාඩු අකමැති වෙන්නේ? මේ මොළව තිබ්බත් වැඩක් නෑ ලින්ටෝ. සසන්ති කැමති නැත්තා. උඹ ඕන අදහස් අතාරගනි. දැන් අම්මලා දුවලාගෙන මං බලා ගන්නම්කෝ. මේ ලින්ටන් කවුද කියලා තාම හරියට දන්නේ නෑ. මම මේ බඩක් ගෙනාවා සොමකට දෙන්න කියලා. බඩක්? මොකද්ද බම් බඩ? බලන්න කොබල්. මොන කොයින්ද බම් මේව? සොමකේ. අර මුදලාලි. දුන්න සොමකට දෙන්න කියලා. අයියලා ගියපුවාම හරි මම විස්තරයක්වත් දැනගන්නේ කොහොමද අපි? මම අර කඩේ ගෙදර ටෙලිෆෝන් නම්බර් එක අරගෙන යන්නම්. මොනවා හරි පණිවිඩයක් තිබ්බොත් මං එහෙට කියලා තියන්නම්. අනේ ඉතින් ඔය නොදන්නා තැන්වල ගිහින් රස්සාවල් කරනවට වඩා මෙන්න මෙහෙට වෙලා හිටියනම් නේද හොඳ? මං ඊටත් ඊහෙර නරක හීනෙකුත් දැක්කා. ඒ මේ සෝ මේ ඕවගේ කතා නොකිය හිටහා. අර කෙල්ල ගැන හගහගෙන හිටහා. දන්නවනේ මේ වැල්ලේ උන්ගේ හැටි. මේ වැල්ලෙක්වත් අපි සසන්තිත් එක්ක ඌනන් නැති කතා වලට නම් එන්නේ නැහැ. අපිට අංජනන් එලි බලන්න බෑ බං. කොයිකටත් කෙල්ල ගැන හගහගෙන හිටපන්. මයිකෙල්ලයි බලන්න දුවල යන්නේ. එහෙමම තමයි මමත් හිතාගෙන ඉන්නේ. මොනවා හරි ඕන වුණත් කඩෙන් ගනි. කෙල්ලව බඩගෙන ඉඳියන්න එපා. අපිට වෙන කරන්න දෙයක්. ඒකමයි මම මේ ගමන යන්නේ.
ඇයි ගිනියක් ඉදර නෑනි ඉදන්නේ උඹ උඹකින් එහුවේ නැද්ද කෝකී රුව මුදලාලි දිනේ ආයෙත් මුහුදු යන්න ඇල්ලු මුදලාලි මුහුදුනකින් උඹේ උන ගන්නද එන්න කියන් මයින්ඩකුව කියලා ගිනේ ගමෙන් ගිහින් මුදලාලි සෝම දන්නෙත් නෑ ගියතන ගමෙන් ගිහින් උඹ දැන් බලන්න රඟ උඹ මගේ උරුවි වැඩ කරපන් ඒක තමයි තියෙන හොඳම වැඩේ රඟ උඹ බලපන් කි නෑ නෑ කවුරුත් නෑ මුදලාලි මුදලාලි අර උඹ බලේ උඹ හවුස වාරි සිටින්නක පුළුවන් හරි මුදලාලි මම අනිවාර්යෙන්ම ට පනිවිඩ කීයක් කිව්ව ඒතුම එකක්කත් මයින් කරේ නෑනේ එකක්කත් ගණන් ගත්ති නෑනේ අනේ මුදලාලි ජිනෙත් ගෙදර නැති එකේ කිව්වද මාව හම්බවෙන්න කිය ඒතුම් භාවේ නෑන ඔන්න මංගා බෝ බල ඇයි මුදලාලි මාව බලන්නාව මංබලට කැන ඒ කිව්වේ මුදලාලිට පිස්සුද මගේ කෙල්ල මගේ මිනිහා කාලයක ඉඳන් මම ඔබ ගැන හිතනවා ඔබගෙන මං ගොඩාක් හිතනවා ඔය අදහස අත්හැරගන්න මුදලාලි සෝමා මං ගාව අත්හරින අදහස් නෑ තේනවා මං අදහසක් හිතුවොත් ඒක කවදාකවත් අතාරින්නෙත් නෑ අන්නේ කොදුර මට තියාගන්න අපි හරි අසරණයි මුදලාලි 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 වෙනුවෙන් මගේ බෙල්ල ගියත් මම මේ ඕනම රහසක් රකින්නෝ මුදලාලි රංග රහසක් විදියට ඒක දැක්කට වැඩක් නෑ ඒක කෙරෙන්න ඕන මං ඔබට එන්න කිව්ව පණිවිඩයක් කැරියේ මේ වැඩේ රංග ඔබ දන්නවනේ මම යමක් හිතුවොත් ඒ දේ හිතුව විදියටම ඉෂ්ට වෙන්න ඕන මට රංග මගේ හිතේ එක ගෑණියෙක් ගැන හිතේ තියෙනවා කවුද මුදලාලියේ ගෑණි මම මුදලාලිගේ කකුල් දෙක ගාවට ඒ ගෑණිය ගෙනත් දෙන්න ඒ ගෑණි මං ගැන කිසිම සැලකිල්ලක් නෑ බං මම ටිකක් කේම්මෙන් හැම දැම්මා නොආන්ස කිසිම ආන්සර් එකක් නෑ මොනවද ඉතින් කතා කරන්නේ මුදලාලි කියන්න මගේ පණ වුණත් මම මුදලාලිට දෙන්න ඔබ දන්නවද කවුද කියලා ගිනේගේ පවුල අයියෝ මුදලාලි ඒකවා සිම්පල් වැඩන්න මුදලාලි ඔය ගෑණි ගැන මෙත්තර කල් හිතේ දීතිය සෝමගේ තියෙන්නේ අමුතු ලක්ෂණ පුතුම ලක්ෂණ තියෙන්නේ මුදලාලිගේ කතාව ඇත්ත
ඒක නම් කියලව දන්නෑ මුදලාලි. ඒකගේ අමුතු ලස්සනක් තියෙනවනේ මුදලාලි. හැබැයි ඔබ මට ඒ වැඩේ කරලා දියා. මං ඔබට හොඳට සලකන හොඳට සලකන. මුදලාලි මේ මට කරන උදව් මදිවට තව උදව් කරන්න හදන්නේ. සෝමාව මං මුදලාලි ගාවට ගෙනත් දුන්නේ නැත්තම් මට ඉඳු කියලා කතා කරන්න. හැබැයි මේ ගැන කටින් කෙල බින්දුවක් කලන්නේ නැහැ. මේ වැල්ලේ කිසිමෙකුගේ කනට යන්නේ නැහැ. තේරුණාද? හොඳට මතක තියාගන්න එක. ඉස්සුද මුදලාලි? ගඟේ මුහුදේ දැම්මෝගේ තමයි. කොහෙද අපේ තිත් අහංකාර? හිනා වෙන්න එපා මුදලාලි. මං හිනා වෙන්නේ? ඒ තුඹ අදන. අපිට හිනා වෙන්න අඬන්නවත් අයිතියක් නැහැ මුදලාලි. මං ආවේ මුදලාලිගෙන් සමාව වෙන්න. එදා වැරදීමකින් හරි මගේ අතින් වචනයක් පිට වුණාන මට සමා වෙන්න මුදලා. මං ගිහලා එන්න මුදලා. මොකද බා උඹ මොනහරි බය වුණාද? බය නෑ. ජිනේ ගෙදර නෑනේ. ජිනේ නම් ගෙදර නෑ තමයි. ඇයි මොකද? මම මේ උඹට කියන්නේ පීතර මේ උඹ එන්නේ මොනාරද කියලා මං හොඳටම දන්නවා. ඌට එන්න පාව මාත් එක්ක. මං ඌවට හරියන ගෑණියෙක් නෙමෙයි. ඔව් ඉතින් මුදලාලි විතරයි උඹට හොඳ. මේ වගේ මේ සල්ලි ටික දෙන්න ආවේ. මේ පීතර මට උඹත් එපා උඹ සල්ලිත් එපා. මේ උඹට වගේ දෙයක් කරා කියන්නේ කලින් යන මැද ඉස්ටි මම කිව්ව දේ. අපි තෝන වෙයි දවසක. අදරා වැඩේට බහිමු. හරි මම රෙඩි. හැබැයි බීල නම් එන්න එපා. බීල වැඩි වුණොත් මේ වැඩේ ගැස් වෙනවා. කොච්චර බිව්වත් මං කෙලින්. මොකද ලින්ට නිකන් අමුතු සතෙක් දැක්කා වගේ බලන්නේ මගේ දියා. කවදාවත් තරන්නේ තුමේ පාර හරස් කරුවේ මොකද කියලා බැලුවේ බං. ඔයා තමයි හැමදාම හරස් වුනේ. හැමදාම මම නම් කෙලි. ඕ මම තමයි හරස් වුනේ. දැන් මොකෝ මේ? ලින්ට නයියට ඉතින් අපි ලස්සන නෑනේ. අර සසන්ති විතරනේ ලස්සන. හරි හරි දැන් කියන දෙයක් කියපන්. මට බඩගිනේ බං. ඔව් ඉතින්. බඩගිනි නම් මං කන්න දෙන්න. ගිනුත් කාලා බලන්නකෝ. අනේ එන්නකෝ. එන්න.
මොකද බං ඔය ඔතන? මං ගැස්සුණත් එක්ක. මේ මහදවලුම මොනා කරනවද ඔතන? මොකද මේ වගේ මේ මං මේ උඹටත් ඉතින් වෙන වැඩක් තියෙනවා කියලාද නේද බං? මේවරි මේ වරෙන් ඉදින් ඉන්නකද? සොමක්කේ ගිනි අයියා පරෙක්කු කිව්වම මගේ පිටේ සබන් ටිකක් ගාපන් ඇවිල්ලා. පරෙන් බා හා ගාපන් පිටේ සබන් ටිකක්. පිරිමියෙක් නේද බා? පනැතුව ගාපන්කො සබන් ටිකක්. ඒක දවසට දෙකට ඇදලා තියෙන ලස්සන හරිය නිකම් මේ පිට උඹ ගිහිල්ලා මේ බොට්ටුවට තෙල් ටික දාපන්. මේ මට ගෙදරට පොඩ්ඩක් දුවලා එන්න පොඩි බඩුවක් මට අමතක. හරිද? උඹ එන එක කරපන් ගිහිල්ලා. බලන්න.